දැන් කඩපු නැවුම් සලාද පිපිඳ. ලස්සනට කරොත් ප්‍රතිඵල හොඳටම හම්බ වෙනවා. ලෙඩක් නැහැ, මුකුත් නැහැ, ලස්සනට ගෙඩි ටික එහෙම ඇවිල්ලා. මේක කරන්න පටන් ගන්න උත්සාහ කිරීමකුත් නෙමෙයි, මේක පටන් ගත්තොත් ප්‍රතිඵල ඉක්මනටම ලැබෙනවා. අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා, හැමදේම කරනවා. ඒක නිසා මේක ඉන්න ඕනේ නැහැ මම බලන්න. ආයුබෝවන් ගැමිය YouTube channel එකට ඔබ සාදරෙන් පිළිගන්නවා. ඉතින් මං ඉන්නේ මේ සුන්දර ලස්සන කඳු වළල්ලක් පේන, හැබැයි මේ මහා දුර නෙමෙයි, මේ කොළඹ දිස්ත්‍රික්කේ. ඉතින් ඒ වගේම දැන් මේ රස්නේ එළියේ ඉන්න බැරි තරම් පිච්චෙන වෙලාවක මේ ඇතුලේ වගාවේ අස්වැන්න කඩනවා. ඉතින් හරිම සුවඳයි මේ ගස් වැල්වල ගෙඩි පිරිලා. මේ පුරුකක් පුරුකක් ගානේ කොළ ගානට වඩා ගෙඩි වැඩි. මේ එච්චරට ලස්සන වගාව. ඉතින් මේ වගාවේ අයිතිකාර මහත්මයා තමයි අපේ නාමල් මහත්තයා. ඉතින් එතුමගේ අතින් මේ ලස්සනට මේ දේවල් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට තව දෙයක් තමයි, අපි හැමෝටම වඩා ලංකාව විතරක් නෙමෙයි විදේශ රටවලත් දැනුම පළපුරුද්දෙන් ඉහළ මහත්මිය තමයි නාමල් මහත්තයා. ඉතින් නාමල් මහත්තයා, අපි වගාව ගැන කියන්නත් ඉස්සෙල්ලා පොඩ්ඩක් දැන් මහත්තයා ඇත්තටම විදේශ රටවල් වල දේවල් කරනවා. ඉතින් ඒ ගැනත් පොඩි හැඳින්වීමක් කිව්වොත්. ඔව්, එතන මම කැනඩා වල පදිංචි වෙලා ඉඳලා මේ අපේ අම්මා අසනීප නිසා මම මෙහෙට ඇවිල්ලා ඉන්න ගමන් මට එයාගේ ආසාවට තමයි මම මේ ඉඩම අරගෙන. එයා හරි ආශයි කෘෂිකාර්මික වගා ඒවා දේවල් වලට වවන්න, මල් වවන්න, මේ වවන්න. ඉතින් එයාට බවයි මම මේ කරන් දුන්නේ මේ ඉඩම. ඉතින් දැන් එයා වෙනුවෙන් මම මේ ග්‍රීන් හවුස් දෙකක් කරනවා. මට ඒක අඳුනලා දුන්නේ කෘෂිකර්මයෙන්. ඔබතුමා තමයි මේ කැනු මහත්තයා තමයි ගෙමි එකේ මේක නිර්මාණය කරලා ලස්සන්ට මේ භෝග ගෙනල්ලා, මේ බෑග්ස් ගෙනල්ලා, ඔක්කොම ගෙනල්ලා පොහොර දාන විදිය සම්බන්ධ කරලා මට ඔක්කොම කරලා දුන්නා. මේ හැමදේම ලස්සනට. ඒ වගේම කෘෂිකර්මයේ නිලධාරිත් ඇවිල්ලා බලනවා කරනවා. ඒගොල්ලන්ගෙත් සෑහෙන උදව්ව මට ලැබුණා. ඉතින් එහෙම කරලා මම මේ සැලඩ් කියුකම්බ කියන සලාද පිපිඤ්ඤා කියන වර්ගය සහ එහා පැත්තේ තියෙනවා මේ ස්කොච් බොනට්, කොච්චිමිරිස්, නයිමිරිස් එක, ඒක ඒ දෙක තමයි මම කරන්නේ. ඉතින් දැන් මේ මහත්තයයි මායි තමයි ඉස්සෙල්ලාම පැල හිටෙව්වේ. ඒ වීඩියෝ එකත් අපි දැම්මනේ නේ. දවේින සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායි හරිතාගාර ව්‍යාපෘති ඉදිකරවා ගැනීමට සහ ග්‍රෝ බෑග්ස් සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය මතන්න. මේක හරි ඇත්තටම හරිම සතුටුයි. මේකේ භෝග එනකොට බලන්න ලස්සන්ට හැම තැනම භෝග තියෙනවා. අර 9 මිනිස් එකක්ද අපි පෙන්වන්න, ඒකෙත් තියෙනවා. මේ හැම තැනම තියෙනවා මේ ගෙඩි. ගෙඩිත් මේ සෑහෙන ලොකුවට තියෙනවා ගෙඩි. විශාලයි මේ ලොකු ගෙඩි හැම හැදිලා තියෙනවා මේ. ලස්සනයි. ඔව්. එතකොට දැන් ඊළඟට අනිත් දේ නාමල් මහත්තයා කිව්වා, දැන් මේකට ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, කියන්නේ දැන් ගොවි ජන සේවකෙන් එහෙමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. දැන් ඇත්තටම දැන් මේ පාදුක ප්‍රදේශෙත් නාමල් මහත්තයලා වගේම තව ගොඩක් මේ වගාවට කැමති අයට ඔවුන් මේකට යොමු කරලා තියෙනවා නේද? ඔව්. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් කියමු. මම හිතන්නේ මේ මේ පාදුකවට මේ 20 දෙනෙකුට විතර අවස්ථාව දීලා තියෙනවා මේ කෘෂිකර්මෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ 50%ක් දානවා, අපි 50%ක් දානවා. එතකොට ඒක අපි සල්ලි දුන්නාම ඒගොල්ලෝ ආණ්ඩුවෙන් ඒ ඉතුරු මුදල් අරගෙන අපිට මේක හදාගන්න උදව් කරනවා. ඔව්. ඊළඟට ඒක අනිත් දේ තමයි, එතකොට ඒ කෘෂිකර්මයේ ඒ මහත්තුරුන් මේව නිරීක්ෂණය කරනවා හරි ප්‍රමිතියට. ඒගොල්ලන්ගේ ඒ අවශ්‍ය නිර්දේශ අනුව තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. එතකොට නාමල් මහත්තයා කියන්නකෝ, දැන් මේක නිර්මාණය, එතකොට අපේ ආයතන විසින් තමයි නිර්මාණය කළේ. එතකොට අපේ සේවක මහත්තුරු ඒ අයගේ වැඩපිළිවෙලත් ගැන හොඳයි. ඒක ගැන කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔබතුමාගේ මේ අනුදැන්නුම යටතේ සියලුම සේවකයෝ ඉතාමත් උසස් අන්දමට මේක මං හිතුවටත් වඩා හොඳට මේක නිර්මාණය කරලා දුන්නා. මේ හොඳම නෙට් වර්ගයේ ඉස්රායල් නෙට් එක, මේ උඩ පොලිතින් ඔක්කොම මට මේ බීමට හොඳට දාලා තිනවා. ඒවා පයිප්, මෝටර්,
ඒවා මේවා ටික ඔක්කොම හොඳම මේ වර්ගය ඒවා මම හිතන්නේ. තාම කිසිම මේ අවුලක් නැතුව කිසිම මේ මුකුත් නැතුව ලස්සනට කරගෙන යන්න හම්බුනේ මේ මහත්තයාගේ අනුදැනුමයි මේ මහත්තයාගේ සේවක පිරිසයි නිසා. ඉතින් මේ ඉතාමත් සතුටු ඇත්තට මේ මහත්තයා කරන්නේ ලොකු සේවයක්. මම ඉතාමත් සතුටු වෙනවා ඒ ගැන. ඔව්. ඉතින් අනිත් දේ තමයි දැන් නාමල් මහත්තයාගේ වගාව ගත්තොත් නාමල් මහත්තයා කිව්ව මේ ඉඩම ගන්නත් අර අම්මාගේ ආසාවත් එහිඳ. මොකද නාමල් මහත්මයාගේ අම්මා ගොඩාක් වගාවට කැමති. දැන් අපි ග්‍රීන් හවුස් එකෙන් එළියට ගියත් එක එක වර්ග හැමදේම පළතුරු වර්ගයේ ගොඩක් දේවල් වවලා දෙන. ඉතින් නාමල් මහත්තයා ගොඩක් අම්මට ඒවා ඒ කියන්නේ පැලගෙන දීලා ඒ දේ ගොඩක් උදව් කරනවා. එතකොට මෙතනත් ග්‍රීන් හවුස් දෙකක් තියෙනවා. එකක් සලාද පිපිඤ්ඤා, එකක් නයි මිරිස. එතකොට ඒක එහෙම වර්ග දෙකක් දාන්න හේතුව තමයි මේකේ හැමදාම. එතකොට දැන් ග්‍රීයේ මේ මුල මාසවල සලාද පිපිඤ්ඤා අස්වැන්න ඉවර වෙනකොට අස්වැන්න නැති කාලෙට එහා වගාවෙන දිගටම අස්වැන්න එනවා. එතකොට අර භෝග මාරුවක් විදිහට තමයි එතුමා වර්ග දෙකක් දාලා තියෙන්නේ. ඉතින් ඊළඟට නාමල් මහත්තයා කියන්නකෝ, දැන් අපි ගන්න ගියාම මේ ලෝලුවක් ගන්න ගියාම සමහර වෙලාවට අපිට අවශ්‍ය දැන් සලාද පිපිඤ්ඤා වගේ දේවල් හැම කඩේකම නැහැ. දැන් මහත්මෙලා විදේශ රටවල ඉන්නකොට ඕනතරම් මේවා පරිභෝජනයට ගන්නවා මේ වගේ වර්ග. මගේ ආසම මේ එළවලුවක් තමයි මේ කියුකම්බ. ඔව්. හැමදාම ගෙඩියක් දෙයක් කනවා තමයි. ඒක නිසා මට මේ වික්කත් එකයි නැතත් එකයි මේක මේ කණ්ඩාරි තමයි මම හැදුවේ. මේ අපේ අම්මත් හරි ආසයි මේක. එයත් ගෙඩියක් දෙයක් කනවා අනිවාර්යෙන්. හොඳයි කියනවනේ නේද? සෞඛ්‍යයට හොඳයිනේ මේක. මේ වතුර තිබහ එන්නේත් නැහැ. ඉතින් සලාදයක් විදිහට හදන්නත් පුළුවන්. ගොඩක් ඔය මේ පීසා වලට මට රෙස්ටුරන්ට් වලිනුත් දැන් ඕඩර්ස් වයක් හම්බෙලා තියෙන්නේ. මේක මේක දාන්න. ඉතින් ඒ වගේ මේ මේ බොහොම හොඳට කරගෙන යනවා. ඉතින් වැඩි පටන් ගත්තා. දැන් පළවෙනි අස්වැන්න අපි දුන්නා මේ ගොඩ ආර්ථිකයට. අද දෙවෙනි අස්වැන්න තමයි මේ කඩන්නේ. එතකොට අනිත් දේ තමයි දැන් එතුමලගේ අත්ගුණේ ඒ කැපවීම අර විදේශ රටවලේ දැනුමත් එක්ක හරි පිළිවෙලට ලස්සනට මේ වගාව යනවා. එතකොට දැන් ලංකාවේ අයට ඒ කියන්නේ දැන් ඔබතුමාලා විදේශ රටවලත් දැකලා ලෝකෙ ගැනම අවබෝධයක් තියෙනවා. දැන් අපේ රටේ අයත් කැමති ඒ වගේ දේවල් දකින්න ඒ ගැන. එතකොට ලංකාවේ කෘෂි ව්‍යවසායකයන්ට එහෙම නැත්නම් දැන් ගොවීන්ට උනත් ඔබතුමා නිර්දේශ කරන්නේ කොහොමද ඇත්තටම වගාවකට යොමු වෙන්න ඕනේ, මොන වගේ දේවල්ද, ඉතින් ලංකාවේ කෘෂි කර්මාන්තේ නගා සිටවගෙන මොන වගේ වැඩපිළිවෙළවල් කරන්න ඕනේද, ඉතින් ඒ ගැන ඔබතුමාගේ ආකල්පය පොඩ්ඩක් කිව්ව. ඔව්, ඇත්තටම මේ අපේ ලංකාවේ හැමදාම මේ එකම වගේ දේශගුණයක් තියෙන්නේ. දැන් පිටරටවල වල දැන් කැලිෆෝනියා එහෙම මම යනවා, කැලිෆෝනියා වල එහෙම තියෙන්නේ ඒගොල්ලෝ මේ වවන්න එක කාලෙකට. ඉතින් ඒ අතින් අපේ රට හරි වාසනාවන්තයි. වගා කරනවා නම් හරි ප්‍රමිතියට, හරි අලුත් තාක්ෂණය යොදාගෙන මේ ඇත්තටම මේ අපේ රට සම්පෝෂිත කරන්න පුළුවන් රටක් මේ අලුත් තාක්ෂණයත් එක්ක ගියොත්. ඔව්, ඒ කියන්නේ දැන් ගිය දවස්වල වැස්ස තිබ්බත් මේවට හානියක් වුණේ නැහැ නේද? ඉතින් මේ ග්‍රීන් හවුස් ගහගෙන කරගෙන එහෙම කරන්න පුළුවන් ඉඩ තියෙනවනේ අපේ රටේ. ඔව්. ඒ වගේම එළියත් වවන්න පුළුවන් භෝග තියෙනවනේ. ඒවටත් මේ මං හිතන්නේ ඔබතුමා අනිවාර්යෙන් දේශීය වර්ගයෙන් උපදෙස් දෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගාව හරියට ප්‍රොමෝට් මේව කරගෙන ප්‍රොමෝට් කරගෙන කරගත්තොත් ඇත්තටම මේ රටේ ගොඩාක් අපිට මේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි දැන් මෙතෙන්දි දැන් මේ ව්‍යාපෘතිවල දැන් මේ පාදුක්කේ ඉන්න වගාවට කැමති මහත්ම මහත්තීම්, ඒ කියන්නේ ඔවුන් කෙලින්මත් නෙමෙයි මේක තෝරා ගන්න තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේකට පාදුක කෘෂිකර්මය එහෙම නැත්නම් ගොවි ජන සේවකෙනුත් මේවා නිරීක්ෂණය කරලා උදව් කරලා තියෙනවා. එතකොට ඊළඟ දේ තමයි දැන් ලංකාවේ මේ වගේ වවන්න කැමති ඕන තරම් ඇහි ඉන්නවා. දැන් සමහර විට දැන් මහත්ලෝගේ විදේශගත වෙලා රැකියාවක් කරනවා. ඉතින් එයාට දැන් මෙහෙ වවන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් ගෙදර කවුරු හරි නැත්නම් වැඩට සේවක මහත්මෙක් දාලා හරි එහෙම වවන්නත් පුළුවන්. ඉතින් මහත්තයා පිටරට දැකලා තියෙන දැනුමත් එක්ක අපේ රටේ අයට තව මොන වගේ දේවල්ද අපිට කියන්න පුළුවන්? මම කියන්නේ මේක කරන්න පටන් ගන්න උත්සාහ කිරීමකුත් නෙමෙයි, මේක පටන් ගත්තොත් ප්‍රතිඵල ඉක්මනටම ලැබෙනවා. ඒක නිසා මේ මම නම් කියන්නේ මේක උත්සාහ කරන්න දෙයක් නැහැ. තමන්ගේ අතේ තියෙන පොඩි මුදලින් පටන් අරගෙන මේ වැඩේ පටන් ගන්න කියලා.
එතකොට මේක අපේ රටටත් හොඳයි, තමන්ගේ ගෙදර ෆැමිලි එකේ ආර්ථිකයටත් හොඳයි, රටේ ආර්ථිකයටත් හොඳයි. මම සාමාන්‍යයෙන් මාස 6කට සැරයක් මෙහි ලංකාවේ ඉන්නේ, ඉඳලා යනවා මාස 6ක් මෙහි මාස 6ක්. එතකොට මට ප්‍රශ්නයක් නැහැ. මට මේ කැමරා මම දාලා තිනවා, CCTV කැමරා දාලා තිනවා, ඔටෝමැටික් වතුර වැටෙන්නේ ඒවා මේ ඔක්කොම ඒවා දාලා තිනවා. අලුත් තාක්ෂණේ පාවිච්චි කරලා මම හැමදේම කරනවා. ඒක නිසා මේක ඉන්න මොනේ නැහැ මම බලන්න. ඉතින් ඒ ටික හැමදේම ස්වයංක්‍රීයව වෙනවා. ඉතින් ඒක නිසා මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. රට ඉන්න කට්ටියටුණත් මේක ඉන්වෙස්ට් කරලා පටන් ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් එළියේ වගාවක වගේ නෙමෙයි දැන් මෙතන දැන් අපි සෙරප්පු එහෙමත් ගලවගෙන ආවේ නිකන් බද්දාගෙන කන්න පුළුවන් තරම් පිළිවෙලට තමයි මහත්තයා මේ වගාව හදලා තියෙන්නේ. ඒ කියන්නේ ගස් ලස්සනට ග්‍රෝ බෑග් පෝලිමට තියලා එවෙන් වතුර හැම එකටම පැලින් පැලේට එන්න තියෙනවා. ඉතින් ඊළඟට දැන් අපි සාම්ප්‍රදායික ගොවියන්ගේ දකිනවා මෙහෙම මේ පිළිවෙල කියන දේ. දැන් මහත්තයාගේ මේ වගාවට ආවහම නිකන් යන්න පාරවල් වෙනම ඉඩ තියෙනවා, හොඳට ලස්සන පිළිවෙල ඒ හැමදේම තියෙනවා. ඉතින් වැඩක් දැන් ඒක සමහර විට වගාවට වෙන්නම අවශ්‍ය නැහැ. වෙන ඕන දෙයකට මං හිතන්නේ පිළිවෙල කියන දේ වැදගත්. සමහර විට මහත්තයට ආභාෂයේ ඇඟෙම ඇවිල්ලත් ඇත්තේ විදේශවල ඒ දැනුමත් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපේ ගොවි මහත්තුරුන්ටත් උපදේශක් දුන්නොත්. ඔව්, ඉතින් හැමදේම පිළිවෙලකට පොඩ්ඩක් චුට්ටක් වියදම් කරලා ලස්සනට කරොත් ප්‍රතිඵල හොඳටම හම්බ වෙනවා. දැන් මගේ මේ උදාහරණයට මේ කියුකම්බ සැලඩ් එකේ හොඳට කියන්නේ ලෙඩක් නැහැ, මුකුත් නැහැ, ලස්සන්ට ගෙඩි ටික එහෙම ඇවිල්ලා. ඒ වගේම තමයි මේ කොච්චිමිරිස් එකත්. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් වියදම් කරලා දී හැමදේම පිළිවෙලකට හදාගත්තොත් මේ ප්‍රතිඵල වැඩි. මම කොහොමත් කැමති පිළිවෙලට ලස්සනට දේවල් කරගෙන ඉන්න. ඒක නිසා තමයි මම මේකට වෙනම එක්කෙනෙක් ඉන්නවා බලන්න තියලා කරලා මේව කරනවා. දැන් කඩපු නැවුම් සලාද පිපිඤ්ඤා. ඉතින් දැන් අරහෙන් දිගටම කඩාගෙන යනවා මේ කඩාගෙන. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නාමල් මහත්තයාට මේ වගාව එන්න එන්නම සාර්ථක වෙලා තවත් මේ රටට සේවයක් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද අරහේ සේවක මහත්මයාත් එහෙ වගාවේ අස්වැන්න කඩනවා. ඉතින් ඔබත් මේ වගේ දෙයකට කැමති නම් අපිව සම්බන්ධ කරගන්න. ඉතින් ඒ වගේම අපි ගොවි ජනසේවය, ඒ කියන්නේ ලංකා කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙනවා මේ වගේ දේවල් රටට හඳුන්වලා දීලා. මේවට නාමල් මහත්තයා වගේ වගාවට ආස කරන අයව යොමු කිරීම ගැන. ඉතින් ඔබ හැමතෙම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබේ වගාවේ 100%ක් සාර්ථක අස්වැන්නකට පාරම්පරික වටෝරු අනුව නිපදවන කාපනික තියර පොහොර ක්‍රම විකර්ෂක ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න.